ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ IPL තරගාවලියට යද්දී අපේ ප්‍රේක්ෂකයෝ වැඩි අවධානයක් යොමු කරන්නේ අපේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන තරඟවලට. මේ වතාවේ චෙන්නයි කණ්ඩායමට අපේ මාතිෂ මහේෂ් දෙන්න වැඩිපුර සෙල්ලම් කළ නිසා ඒ කණ්ඩායමට තිබුණ අවධානය වැඩි වුණා. ලකුණු සටහනේ අංක එකේ ඉන්න ගුජරාත් කණ්ඩායම ගැනත් අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන හිටියා. ඒ දසුන් ශානක ගුජරාත් සංචිතයේ හිටපු නිසා දසුන් කොහි මොහොතක හරි කණ්ඩායමට එයි කියලා තමයි ප්‍රේක්ෂකයෝ බලාගෙන හිටියේ. ප්‍රේක්ෂකයන්ගේ ඒ අපේක්ෂා ඉටු වුණේ ගුජරාත් කණ්ඩායම සෙල්ලම් කළ 13 වෙනි තරගයේදී. සන්රයිසස් කණ්ඩායමත් එක්ක තිබුණු මේ තරගයට දසුන් තෝරගෙන තිබුණා. හර්දික් පාණ්ඩ්‍යා කිව්වේ විජේ ශංකර් පුහුණුවීම් වලදී ආබාධයකට ලක්වීම නිසා මැදපිල ශක්තිමත් කරන්න දසුන් කණ්ඩායමට තෝරගත්තා කියලා. ඒ තෝරා ගැනීම ගැන ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් පවා ඉහළ ප්‍රතිචාර දක්වලා තියෙන විදිහ තමයි දකින්න තිබුණේ. ඒ ගැන ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ දසුන්ගේ තෝරා ගැනීමට ඉහළ පිළිගැනීමක් තියෙනවා කියලා. සන්රයිසස් රසිකේ දසුන් තෝරා ගැනීම ගැන අපූරු කතාවක් කියලා තිබුණා. ඉන්දියාවේ තනතිලි වලට හොඳටම ගැලපෙන දසුන් IPL වෙන්දේසිය දවස් ඉඳන් මම බලාගෙන හිටියේ සන්රයිසස් කණ්ඩායමට සෙල්ලම් කරනකම්. අවාසනාවට අපේ කණ්ඩායමට එරෙහිවමයි දසුන්ට අවස්ථාව ලැබුණේ. මම නම් හිතන්නේ දසුන් සන්රයිසස් සෙල්ලම් කළා නම් හොඳයි. එහෙම වුණා නම් ක්ලීසන් අංක 5 සෙල්ලම් කරවලා දසුන් අංක 6 සෙල්ලම් කරවන්න තිබුණා. මේ විදිහට දසුන්ගේ තෝරා ගැනීම ගැන සන්රයිසස් රසිකයන් පවා කතා කරද්දී චෙන්නයි කණ්ඩායමේ සංචිතයේ ඉන්න ස්ටොක් කණ්ඩායමට ගන්න තීක්ෂණ හරි රයිදු හරි අයින් කරනවා නම් හොඳයි කියලා තවත් ප්‍රේක්ෂකෙක් අදහස් දක්වලා තිබුණා. අනෙක් කණ්ඩායම් හොඳ ෆිනිෂර් කෙනෙක් හොයන්න මහන්සි වෙද්දී ගුජරාත් කණ්ඩායම හොඳම ෆිනිෂර්ලා 3ක් සංචිතේ තියාගෙන ඉන්නවා කියලා තවත් රසිකෙක් අදහස් දක්වලා තිබුණා. මිල, දසුන්, මැතිව් වේට් තමයි මේ 3 දෙනා. ඔය විදිහට තමයි ඉන්දියාවට රිදෙන්න ගහලා නමක් හදාගෙන බලා ඉඳලා අවසානයේ කණ්ඩායමට ආපු දසුන් ගැන ඉන්දු ප්‍රේක්ෂකයෝ අදහස් දක්වලා තිබුණේ. වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.